සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් වෙච්ච මාතෘකාවක් සම්බන්ධයෙන්. ඉතින් මම කලින් video එකේදී මම ගෙනාවා Norway කියන country එකට අපි higher education වලට යනවා නම් අපිට ලබා ගන්න පුළුවන් benefits මොනවද කියලා. ඉතින් ඒ අනිවාර්යයෙන් මේ video එක බලන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. මොකද ඒකෙදී අපි Norway වල තියෙන universities free කියලා කතා කරා. ඊට අමතරව IELTS ඕනේ නැහැ කියලා අපි කතා කරා. ඊට අමතරව අපි PR option එක ගැන කතා කරා. ඒ වගේම student visa, family visa ගැන කතා කරා. ඉතින් ගොඩක් විස්තර අපි මේ video එකේදී කතා කරා. අද අපි video එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ University of Southern Eastern Norway කියන university එකේ තියෙන master programs මොනවද කියලා. ඉතින් මෙහිදී එතකොට අනිවාර්යයෙන්ම මෙතන තියෙන master programs මොනවද, ඒවට apply කරන්නේ කොහොමද, required documents මොනවද, ඇත්තටම මේ කිව්වා වගේම මේ universities වලින් අපේ සත පහක්වත් අය කරන්නේ නැද්ද, මේ ඔක්කොම 100% free ද කියන දේ බලන්න තමයි අපි යන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ University of Southern Eastern Norway කියන university එක ගැන. ඉතින් මගේ channel එක like කරලා comment කරලා subscribe කරලා හැමදාමත් අපි channel එකත් එක්ක රැඳී සිටින්න කියන සියලු දෙනාම ඉල්ලා සිටිනවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන අපි University of Southern Eastern Norway කියන website එකට ඉතින් ඔයාලට පේනවා මම මෙතන URL එක දාලා තිනවා. ඒ URL එක Google එකේ type කරලා ඔයාලට මේ university එකට university website එකට enter වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ වගේ interface එකක් තමයි අපිට දකින්න පුළුවන්. මෙහිදී මම කියන්න ඕනේ මෙතනදී අපිට කතා කරන්න යන්නේ මේ යුනිවර්සිටි එක අපිට ලබා ගන්න පුළුවන් master programs ගැන. ඉතින් එතකොට අපි මෙන්න මේ master programs කියන tab එක යටතේ click කරා නම් අපිට මෙන්න මේ වගේ master programs කියන window එකට අපිට යන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මම මෙතනදී master programs කියන එක යටතේ මෙන්න මෙතනදී අපිට disciplines කියලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට disciplines යටතේ අපිට මේ යුනිවර්සිටි එක අපි හදාගන්න කැමති subject area එක අපි දෙන්න ඕනේ. එතකොට මේ ඒරියා එකට අදාළව මේ යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන ඉංග්ලිෂ් මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් ටික අපිට මෙතනදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන ආර්ට්ස්, ක්‍රාෆ්ට් ඇන්ඩ් මියුසික් තියෙනවා, බිස්නස් මැනේජ්මන්ට් ඇන්ඩ් ඉනෝවේෂන්ස් තියෙනවා, හෙල්ත් ඇන්ඩ් සෝෂල් කෙයා තියෙනවා, හිස්ටරි ඇන්ඩ් හිස්ටරි ඔෆ් අයිඩියාස් තියෙනවා, IT ඇන්ඩ් කම්පියුටර් සිස්ටම්ස්, ලැන්ග්වේජස්, රිටන් ස්ටඩීස්, මැතමැටික්ස්, මීඩියා ස්ටඩීස් ඔය වගේ ෆීල්ඩ්ස් ගණනාවක් තියෙනවා. ඉතින් මගේ ෆීල්ඩ් එක මට ගොඩක් එක්ස්ටෙන්ඩ් කරන්න ලේසි නිසා මම මෙතනදී බිස්නස් මැනේජ්මන්ට් ඇන්ඩ් ඉනෝවේෂන් තරම් තියෙනවා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම ඒ යටතේ ඔෆර් කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තුනක් තියෙනවා, මාස්ටර් ප්‍රෝග්‍රෑම් තුනක්. එකක් තමයි ඉනෝවේෂන් ඇන්ඩ් ටෙක්නොලොජි මැනේජ්මන්ට් කියන එක, අනිත් එක තමයි මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන එක, අනිත් එක තමයි සස්ටේනබිලිටි මැනේජ්මන්ට් කියන එක. ඉතින් මේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් තුනෙන් මම මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක තෝරගන්නවා. ඔයාලට මෙන්න මේ යුනිවර්සිටි එක ගැන සහ මේ යුනිවර්සිටි එක අපි ඩිග්‍රී එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන මෙතඩ් එක ඔයාලට කියලා දෙන්න. ඉතින් මෙන්න මේ මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන ඒ ටැබ් එකට ක්ලික් කරාම අපිට මෙන්න මේ වගේ වෙනම වෙබ් පේජ් එකක් ඕපන් වෙනවා මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් වලට. ඒකට පුතාලාට පේනවා මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් යටතේ මේකේ ෆුල් ටයිම් කියලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක 2 years master degree program එකක්. ඩිග්‍රී එක ගැන ජස්ට් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා මෙතනයි ඔයාලට බලන්න පුළුවන් මේ ඩිග්‍රී එකේ තියෙන සම්පූර්ණ ඉන්ෆර්මේෂන් ගැන. ඒක ඩිග්‍රී එක ෆුල් ටයිම්. ඊට පස්සේ මේක ඇප්ලිකේෂන් කෝඩ් එකක් දීලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන් මතක තියාගන්න, මේක ඔයාලට අවශ්‍ය වෙනවා. ඔයාලගේ මේ ඇප්ලයි කරනකොට ඔයාලට ඇප්ලිකේෂන් කෝඩ් එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒක මතක තියාගන්න. ඊට පස්සේ මාස්ටර් ඩිග්‍රී එක තමයි අපිට ඔෆර් කරන්නේ මෙයාලා 120 ක්‍රෙඩිට්ස්. ඒ කියන්නේ අවුරුදු දෙකක් තියෙනවා මාස්ටර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ මේකේ දාලා තියෙන ඇප්ලිකේෂන් ඩේට් එක. එතකොට මේකේ තියෙනවා නන් යුරෝපියන් යූනියන් කන්ට්‍රීස් කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව කට්ටියට ගැලපෙන්නේ ඇත්තටම මෙතන අපිට අප්‍රොප්‍රියට් වෙන්නේ 1st October to 1st December. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා වෙනකොට අපිට මෙතනදී ඇප්ලිකේෂන් ඕපන් වෙනවා. ඒක අපිට ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක තියෙන්නේ දෙසැම්බර් පළවෙනිදා. ඒ කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් වගේ මාස දෙකක කාලයක් අපිට ඇප්ලිකේෂන් මේකට යොමු කිරීමේ හැකියාව මෙයාලා ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම වෙන්නේ ඔන්ලයින්. ඉතින් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් පළවෙනිදා ඇප්ලිකේෂන් ඕපන් වෙනවා. ඒ වගේම දෙසැම්බර් පළවෙනිදා ඇප්ලිකේෂන් ක්ලෝස් වෙනවා. ඊට අමතරව මේකේ අපිට ටීචින් ලැන්ග්වේජ් එක විදිහට ඉංග්‍රීසි දාලා තියෙනවා. සෙමෙස්ටර් හතරක් තියෙන එකක් දාලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි අපිට මෙතනදී දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි යටට ගියොත් ඇඩ්මිෂන් රික්වයර්මන්ට්ස් කියන ඒවා අපි අනිවාර්යෙන් බලන්න යනවා. ඉතින් මම මෙතනදී කතා කරා අපි මේ ඩිග්‍රී එක සම්බන්ධයෙන් තමයි මෙන්න මේ වගේ දේවල් දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේවා රීඩ් කරන්න පුළුවන්. මේ ඩිග්‍රී එකෙන් අපිට ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා අනිවාර්යයෙන්ම මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් කියන්නේ ලෝකේ ඉතාමත් පිළිගත් රෙකග්නයිස් ඩිග්‍රී එකක්. සහ නෝර්වේ කියන්නේ ඉතාමත් හොඳ කන්ට්‍රි එකක්. වලට සෙටල් වෙන්නත් වලට ස්ටඩි කරන්නත් ඉතාමත් හොඳ කන්ට්‍රි එකක් විදිහට මට දක්වන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට තියෙන ප්‍රධානම වාගේ තමයි
මේකෙදි අපිට ටියුෂන් ෆීස් 7500ක් ගෙවන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම ෆ්‍රී අපිට ලැබෙන්නේ. ඉතින් ඒක ඉතාමත් හොඳ සහ වටිනා අවස්ථාවක් විදිහට මට සැලකන්න පුළුවන්. ඉතින් මේක ඇඩ්මිෂන් රික්වයර්මන්ට්ස්, ඒ කියන්නේ මේ ඩිග්‍රී එකට ඇඩ්මිෂන් රික්වයර්මන්ට්ස් විදිහට මෙයාලා දාලා තියෙනවා. This program requires a bachelor degree with minimum 80 European credits in information technology or information system. ඒ කියන්නේ ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒ ඩිග්‍රීකින් ඔයාට අඩුම තරමේ යුරෝපියන් ක්‍රෙඩිට්ස් 80ක්, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට්ස් වලින් නම් ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට්ස් 40ක් ඔයාට IT පැත්තෙන් තියෙනවා නම් සහ ඔයාට එහෙම තියෙනවා නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් ඔයාට බැචලර් ඩිග්‍රී එකක් තියෙනවා නම් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, ඒ කියන්නේ ලංකාවේ මම දන්නවා ගොඩක් කට්ටියට බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිග්‍රීස් තියෙනවා බැචලර් ඩිග්‍රී. ඉතින් ඔයාලට බැචලර් ඩිග්‍රී එකක් තියෙනවා නම් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තෙන්, හැබැයි ඔයාට අඩුම තරමේ තියෙන්න ඕනේ යුරෝපියන් ක්‍රෙඩිට්ස් 30ක්, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට්ස් වල ඉන්න ක්‍රෙඩිට්ස් 15ක් ඔයාට අනිවාර්යම IT පැත්තෙන් තියෙනවා නම් ඔයාට මේ ඩිග්‍රී එකට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා කියලා මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි ඇඩ්මිෂන් රික්වයර්මන්ට් එක. ඔයාට කලින් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එතකොට ඔයාට බැචලර් ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒ බැචලර් ඩිග්‍රී එක අනිවාර්යයෙන්ම IT කම්පෝනන්ට් එක නැත්නම් IT කියන සබ්ජෙක්ට් එක කවර් වෙලා තියෙන්න ඕනේ මෙන්න මේ කියපු ක්‍රෙඩිට් ගණනකට අදාළව. ඊට පස්සේ මෙතන තියෙනවා you must fulfill the English requirement. ඉතින් මම කියුවා අනිවාර්යයෙන්ම අපිට ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් මෙතන ෆුල්ෆිල් කරන්න වෙනවා. ඉතින් මං කව ගොඩාක් නෝර්වේ වල වර්ල්ඩ් රෙකග්නයිස්ඩ් යුනිවර්සිටිස් වල IELTS ඉල්ලනවා කියලා. ඉතින් මෙතන ඉංග්‍රීසි රික්වයර්මන්ට්ස් කියන එක ක්ලික් කරාම මෙන්න මේ වගේ පේජ් එකකට යනවා. මේ පේජ් එක ඇරෙද්දි මෙන්න මේ තියෙන ඔක්කොම දේවල් තමයි ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකට අපිට අදාළ වෙන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතන මෙන්න මේනකක් තියෙනවා බැචලර් ඕ මාස්ටර් ඩිග්‍රී ටෝට් ඉන් ඉංග්‍රීසි ෆ්‍රොම් ස්පෙસિෆික් කන්ට්‍රීස් කියලා. ඒ කියන්නේ සමහර කන්ට්‍රීස් වලින් ඔයා ඩිග්‍රී එකක් ගත්තොත් ඒ ඩිග්‍රී එක බැචලර් ඩිග්‍රී එකක් නම් ඒක කරලා තියෙන ඉංග්‍රීසි මීඩියම් නම් අන්න ඒ වගේ වෙලාවට ඔයාට මේ ඩිග්‍රී එකේ මේ මාස්ටර්ස් වලට ඔයාට IELTS වෙන්නත් ඕනේ නැහැ. නෝර්වේ වලදී ඒක එක්සෙම්ප්ට් වෙනවා. නමුත් මෙතනදී රටවල් ටිකට දීලා තියෙන්නේ මෙන්න මේම ඔයා බැචලර් ඩිග්‍රී එකක් හරි මාස්ටර් ඩිග්‍රී එකක් කරලා තිනවනම් කැනඩාව වල, USA වල, අයර්ලන්ඩ් වල, නිව්සීලන්ඩ් වල නැත්නම් UK වල, ඔස්ට්‍රේලියාව වල and Nordic countries. Nordic countries කියනවා Sweden වල හරි Finland වල හරි නැත්නම් Denmark වල වගේ ඔයා කරලා තිනවනවා ඔයාගේ බැචලර් ඩිග්‍රී එකක් හරි මාස්ටර් ඩිග්‍රී එකක් හරි එහිදී මෙතනදී ඔයාට IELTS exempt වෙනවා කියලා මෙන්න මේ Norway country එකේ Southern Eastern Norway University එක අපිට කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන තව note එකක් දාලා තිනවා note that the degree must have been physically taught in one of these countries. ඒ කියන්නේ ඔයාට දැන් අපි දන්නවා ගොඩක් කාලවට කක්කී අපේ ළමයිට ගොඩක් ඩිග්‍රීස් තියෙනවා බැචලර් ඩිග්‍රීස්. ඒවා UK ඩිග්‍රීස් කියලා තමයි යාලා හඳුන්වන්නේ. නමුත් UK ගිහිල්ලා ඔයාලා කරලා නැහැ. ඔයාලා ලංකාවේ ඉඳලා තමයි කරලා තියෙන්නේ. ඉතින් එහෙම ලංකාවේ ඉඳලා UK ඩිග්‍රී එකක් කරාම එතනදී මේ ඔයාලාට එක්සෙම්ෂන්ස් දෙන්නේ නැහැ. ඒක හරියටම අපිට දාලා තියෙනවා මෙතනදී physically taught. ඒ කියන්නේ ඔයා UK ගිහිල්ලා මේ ඩිග්‍රී එක ඉගෙනගෙන තියෙනවා නම් විතරක් තමයි ඔයාට IELTS exemption. ඒ කියන්නේ IELTS කරන්න ඕනේ නැහැ කියලා මෙයාලා කියන්නේ. ඉතින් එතකොට ඒ වගේ කන්ට්‍රීස් වලට විතර IELTS exemption සම්බෙන්නේ. ඉතින් නැත්තම් ඔය IELTS අනිවාර්යෙන් කරන්න ඕනේ. IELTS නැත්තම් ඔයාලට මේ කියන ඕනම TOEFL, PTE ඒ වගේ මේ වගේ තියෙන ටෙස්ට් ඕනම එකක් කරන්න පුළුවන්. ඉතින් ලෝකේ ප්‍රසිද්ධම ටෙස්ට් එක තමයි IELTS. IELTS කරනවා නම් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඔයාට මිනිමම් ඕවරල් ස්කෝර් එකක් තියෙනවනේ 6 පොයින්ට් IELTS academic ටෙස්ට් එකේ. ඉතින් IELTS general and academic කියලා දෙකක් තියෙනවා. මේකවා කරන්න ඕනේ ඇකඩමික් ටෙස්ට් එක. ඒකේ මිනිමම් ඕවරෝල් ස්කෝර් එක කියන්නේ අඩුම තරමේ ඔයාලට 6 පොයින්ට් තියෙන්න ඕනේ. ඒක තමයි මෙයාලා කියන්නේ. ඉතින් 6 පොයින්ට් වලට වඩා වැඩිපුර තියෙනවා නම් සහ 6 පොයින්ට් තියෙනවා නම් ඔයාලට මෙතනදී යුනිවර්සිටි එකට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට මෙතන කන්ට්‍රි රික්වයර්මන්ට්ස් උනත් බලන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාලා මෙන්න මේ TikTok රික්වයර්මන්ට්ස් බයි කන්ට්‍රි කියලා දීලා තියෙනවා ආගේ රට අනුව. ඉතින් මෙතනදී මගේ සිට්‍රන්ෂිප් එක තියෙන කන්ට්‍රි එක මෙන්න ශ්‍රී ලංකාව. එතකොට මෙන්න මෙතනින් එස්තපුර තෝරලා ඔයාලට ශ්‍රී ලංකා කියන එක තෝරන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන ශ්‍රී ලංකා කියලා තියෙනවා. ඒකේ දාලා තියෙනවා ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකට ටෙස්ට් රික්වයර්ඩ්. ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි එක්සෙම්ප්ට් වෙන්නේ නැහැ. ඔයාට අනිවාර්යයෙන්ම ඔයා ටෙස්ට් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාට IELTS කරනවා නම් ගොඩක් ලේසි. IELTS කළා ඔයාට මිනිමම් 6 පොයින්ට් තියෙනවා නම් ඔයාට යුනිවර්සිටි එකට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක රික්වයර්මන්ට් එකක්. ඇඩ්මිෂන් රික්වයර්මන්ට්ස් වල එක රික්වයර්මන්ට් එකක් තමයි අපිට බැචලර් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඒකේ IT කම්පෝනන්ට් එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව අපිට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක මෙතනදී අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒව ගැන තමයි මෙතනදී කතා කරේ. ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක ඕනේ. ඉතින් ඉංග්‍රීසි රික්වයර්මන්ට් කියන ටැබ් එකේ තිබ්බ විස්තර ගැන තමයි අපි සඳහන් කරේ. ඊට පස්සේ ඇඩ්මිෂන් ගැන තවතර දුර දැනගන්න මෙන්න මේ please read all information about the admission process before you apply. ඉතින් අනිවාර්යයෙන්ම මේ ලින්කෙන් ගිහිල්ලා
ඒ ඩිග්‍රී එකේ තියෙන ඕම ඩීටේල්ස් ඇඩ්මිෂන් ගන්න අපිට අවශ්‍ය කරන ඩීටේල්ස් මොනවද කියලා අපි බලමු. ඒතොර මෙන්න මේ වගේ අපිට වින්ඩෝ එකක් ඕපන් වෙනවා. The application process. ඉතින් ඔක ගැන තමයි දාලා තියෙන්නේ කොහොමද අපි මේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න කියලා. Admission is once a year. ඒ කියන්නේ අවුරුද්දට එකපාරයි ඔයාලට ඇඩ්මිෂන් ගන්න පුළුවන් මේ යුනිවර්සිටි එකෙන් අවුරුද්දට දෙපාරක් දෙන්නේ නැහැ. හැම අවුරුද්දකම සෙමස්ටර් එක ස්ටාර්ට් කරන්නේ ඔගස්තු වල. ඒකත් දාලා තියෙනවා. ඒතොර ඇප්ලිකේෂන් පෝර්ටල් එක තියෙනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් ඔන්ලයින් සිස්ටම් එකක් තියෙනවා. ඒක ඕපන් වෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා කියලා තියෙනවා. ඉතින් ඔක්තෝබර් 1 වෙනිදා නේද අපි ඉන්නේ තාම සැප්තැම්බර් 29. අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 1 වෙනිදා මම මේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරන විදිය සම්බන්ධයෙන් වීඩියෝ එකක් මෙතන බලාපොරොත්තු වෙනවා. කියලා තියෙන්නේ මේක ගොඩක් වෙලාවට අවුට්සයිඩ් යුරෝප් යුනියන් කන්ට්‍රීස් වලට. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ගත්තාම කොහොමත් අවුට්සයිඩ් යුරෝප් යුනියන්. එතකොට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් කිරියට මට ඇප්ලිකේෂන් ඕපන් වෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා. ඉතින් අපි අද බලන්නේ කොහොමද මේකට අපි ලෑස්ති වෙන්නේ කියලා. ඊට පස්සේ මේකේ ඩෙඩ්ලයින් එක දාලා තියෙනවා. ඊට පස්සේ අන්න ඒ වගේ දේවල් තමයි මෙතන දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඩෙඩ්ලයින් එක මම කිව්වා දෙසැම්බර් 1 වෙනිදා. ඊට පස්සේ ගොඩක් කාලවලට මැයි මාසේ ගොඩක් කාලවලට රිසල්ට් පබ්ලිෂ් වෙනවා කියලා මෙයාලා කියලා තියෙනවා. ගොඩක් කාලවලට ඒක අදාළ වෙන්නේ යුරෝප් යුනියන් කන්ට්‍රීස් වලට මාර්ච්, ඒ කියන්නේ මාර්තු 25 තමයි ගොඩක් කාලවලට අපිට රිසල්ට් එක ලැබෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 1 වෙනිදා දක්වා අපිට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඒක රිසල්ට් එක ලැබෙන්නේ අපිට 2022 මාර්තු 25. ඉතින් එහෙම කියලා මෙයාලා කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඔයා රෙජිස්ටර් වෙන්න ඕන ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා ඒකට එන ඔයාලට ඊමේල් එකක් ඔයා මේ ඇඩ්මිෂන් එකට සිලෙක්ට් වුණාද නැද්ද කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට ඔන්ලයින් සිස්ටම් එකට ගිහිල්ලා මේක බලන්න පුළුවන්. ඒ සම්බන්ධව සියලුම විස්තර මම ඔයාලට ගෙන එනවා. ඊට පස්සේ අපිට මෙතනදී how to apply කියලා ටැබ් එකක් තියෙනවා ඔයාලට පේනවා. ඉතින් you apply through online application portal. ඒ කියන්නේ අනිවාර්යම ඔන්ලයින් සිස්ටම් එක හරහා තමයි මෙතනදී ඔයාලට ඇප්ලයි කරන්න තියෙන වෙන මෙතඩ් එකක් නැහැ. ඉතින් මම ඒක සම්පූර්ණ විදිහට ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඊට පස්සේ මේකේ ડોකියුමන්ට් අප්ලෝඩ් කරන විදිය තියෙනවා. ඒ සම්බන්ධ විස්තර හැමදේම ගෙන එනවා. ඉතින් මෙන්න මෙතන දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ડોකියුමන්ට්ස් ටිකක් මම මෙතනදී එක්ස්ප්ලেইন කරනවා. ඒ ડોකියුමන්ට්ස් ටික අනිවාර්යයෙන්ම ඩෙඩ්ලයින් එකට කලින්, ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදාට කලින් අපි මේ ඔන්ලයින් සිස්ටම් එකට අප්ලෝඩ් කරන්න ඕනේ. නැත්නම් එයාලා ඇඩ්මිෂන් රිජෙක්ට් කරනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දෙසැම්බර් 1 වෙනිදාට කලින් ඔයාලා මේ ඔක්කොම ડોකියුමන්ට්ස් ටික ලෑස්ති කරගෙන අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මෙතනදී බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා මේ ડોකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරා නම් ඔයාලට ගොඩක් වෙලාවට ඇඩ්මිෂන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒ වගේ දේවල් තමයි මෙතන දාලා තියෙනවා. ඔයාලා අප්ලෝඩ් කරන්න ඕනේ ඔයාලගේ এডুকেෂනල් ડોකියුමන්ට්ස්, ඒ වගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට්ස්, ඒ වගේ දේවල් අහලා තියෙනවා. ඉතින් අපි තව පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් මෙන්න මෙතන තියෙනවා රික්වයර්ඩ් ડોකියුමන්ට්ස් කියලා. මෙන්න මේ රික්වයර්ඩ් ડોකියුමන්ට්ස් කියන එක ක්ලික් කරාම මෙන්න මේ වගේ ටැබ් එකක් ඕපන් වෙනවා. ඒ කියන්නේ දැන් අපිට ඔක්තෝබර් 1 වෙනිදා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ඕපන් වෙනකොට අපිට අනිවාර්යයෙන්ම ඒ ඇප්ලිකේෂන් එකට දාන්න අපිට ડોකියුමන්ට්ස් ටිකක් අවශ්‍ය වෙනවා. ඒ ડોකියුමන්ට්ස් ටික තමයි මෙතනින් දාලා තියෙන්නේ. এডুকেෂන් කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට පේනවා මෙතනදී මෙයාලා කියලා තියෙනවා the documentation you upload must be scans of original. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ස්කෑන් කරගන්න, ස්කෑන් කළා ඔයාගේ ස්කෑන් කොපි එක PDF version එකකට හරවලා ඔයාලා තියාගන්න. ඒ කියන්නේ PDF document එකක් විදිහට ඒක convert කරලා තියාගන්න. ඒක PDF document එකක් විදිහට ඔයාට ඩිග්‍රී සර්ටිෆිකේට් එක, ඩිග්‍රී transcript එක, IELTS score එක මේ වගේ දේවල් ඔයාලට අනිවාර්යයෙන්ම upload කිරීමේ හැකියාව තියෙනවා මෙන්න මේ system එකට. ඊට පස්සේ මෙතන ඔයාලට පේන education කියලා තියෙන සාමාන්‍ය එකක්. මේක click කරාම මෙයාලා කියන old application should upload diplomas and transcript from the higher education or institute කියලා. ඒ කියන්නේ ඔයාගේ අනිවාර්යම ගොඩක් වෙලාවට මෙතනදී ඔයාලට ඔයාගේ degree certificate එකයි ඔයාගේ degree transcript එකයි ඔයාට upload කරන්න වෙයි. ඉතින් මෙතනදී සමහර රටවල් වලින් degrees වල මෙයාලා approval එක direct දෙන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට ඒ countries වලට specific requirements තියෙන එක තමයි Cameroon, Canada, China කියලා මෙන්න මේ රටවල් වගේ දාලා තියෙන්නේ. ඉතින් මේ රටවල් ඇතුලේ ශ්‍රී ලංකාව නෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නෑ. ඔයාලගේ ડોකියුමන්ට්, ඔයාලා ඔරිජිනල් ડોකියුමන්ට්, ඔයාලා අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ඔයාලට ප්‍රශ්නයක් නෑ. මෙයාලා ඒවා ඇක්සෙප්ට් කරනවා. නමුත් මතක තියාගන්න ඔයා වීසා ප්‍රොසෙස් එකට ඇප්ලයි කරනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ડોකියුමන්ට්ස් ඔක්කොම මම මේ දවස්වලට වීසා ප්‍රොසෙස් වීඩියෝ එක කරනකොට කරන්න අනිවාර්යයෙන්ම ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ඔයාලා සර්ටිෆයි කරගෙන මේ ડોකියුමන්ට් එක තියෙනවා. නමුත් ඒක ඇප්ලයි කරන්න ඒක බලපාන්නේ නෑ. ඔයාලට ඔයාගේ ඔරිජිනල් ડોකියුමන්ට්ස් වල ස්කෑන් කොපීස් වලින් ඔයාලට අප්ලෝඩ් මෙතනදී ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
අපිට ස්කෑන් කොපීස් තියෙනවා අපිට এডুকেෂන් යටතේ අපිට අවශ්‍ය වෙන්නේ මෙතන ටීචර් සර්ටිෆිකට් එකයි ඩෙඩ්කි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි අපිට ඔරිජිනල් ස්කෑන් කොපීස් ඕනේ PDF version එකක් විදියට ඉංග්‍රීසි රික්වයර්මන්ට් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම IELTS රික්වයර්මන්ට් එක ඉතින් අපි IELTS රික්වයර්මන්ට් එක බැලුවා මේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ 6 පොයින්ට් කියලා තිබ්බා ඉතින් අනිවාර්යයෙන්ම 6 පොයින්ට් වලට වැඩිවා ගන්න ඕනේ මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න ඉතින් ඒ ડોකියුමන්ට් එකක් ඔයා මෙතනදී අප්ලෝඩ් කරන්න ඕනේ ඊට පස්සේ ලෙටර් ඔෆ් මොටිවේෂන් ඉතින් මොටිවේෂන් ලෙටර් එක සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ ස්වීඩන් වීඩියෝ සීරීස් එකේදී දකුණු පැත්තෙන් දාලා තියෙනවා ලින්ක් එක ඔයාලට ගිහින් බලන්න පුළුවන් ස්වීඩන් වල මොටිවේෂන් ලෙටර් එකක් ලියන්නේ කොහමද කියලා ඉතින් ඒ විදිහට ඔයාට වචන 400ක් 400කට ලිමිට් කරලා ඔයාට මොටිවේෂන් ලෙටර් එකක් ලියන්න වෙනවා ඒකෙදි ඔයා ඩෙන්ටිෆයි කරන්න ඕනේ ඔයාගේ এডুকেෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක ඒ කියන්නේ ඔයාට දැනටමත් තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද ඔයාට මාස්ටර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට නෝර්වේ වල ඇප්ලයි කරන්න ඒ වගේම ඔයාට මේ ඩිග්‍රී එක ස්ටඩි කරලා ඔයාට ලැබෙන බෙනිෆිට් මොනවද ඊට අමතරව මේ ඩිග්‍රී එක ඔයා කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට ලබා ගන්න පුළුවන් බෙනිෆිට් මොනවද කියලා මෙන්න මෙතනදී ඔයාට හයිලයිට් කරන්න කියලා මෙන්න මෙතනදී මේ අවස්ථාව මෙයාලා කියලා තියෙනවා ඊට පස්සේ ඔයාට බැචලර් ඩිග්‍රී එකක් තියෙනවා නම් දැනටම නෝර්වේ වලින් ඔයාලට මෙතන මොටිවේෂන් ලෙටර් එක ඔයාලා ඇප්ලයි කරන්න අප්ලෝඩ් කරන්න ඕනේ නැහැ කියලා මෙතනදී කියලා කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා පුළුවන් තරම් වාගේ තියෙන ස්කිල්ස්, ටැලන්ට්ස්, ඒ වගේම වාගේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් හයිලයිට් වෙන විදිහට ලෙටර් ඔෆ් මොටිවේෂන් හදන්න කියලා මම කියනවා. ඒ වගේම මගේ වීඩියෝ එක බලන්න ඒකේ සියලුම විස්තර තියෙනවා මෙන්න මේ මොටිවේෂන් ලෙටර් එක සම්බන්ධයෙන්. ඉතින් මොටිවේෂන් ලෙටර් එකත් ඔයාලා හදලා PDF version එකකින් ඔයාලගේ කම්පියුටර් එකේ සේව් කරලා තියාගන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට මේක ඔයාලට ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක පටන් ගත්තාම ලෙටර් ඔෆ් මොටිවේෂන් කියන එක ඔයාලට මේ සිස්ටම් එකට අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කොපි ඔෆ් පාස්පෝර්ට් අනිවාර්යයෙන්ම ඔයාලා වාගේ පාස්පෝර්ට් එකේ ස්කෑන් ඔරිජිනල් පාස්පෝර්ට් එකේ ස්කෑන් කොපි එකක් ළඟ තියාගන්න. මේක අනිවාර්යයෙන්ම රික්වයර්ඩ් වෙනවා ඔයාට ඔයාගේ මෙන්න මේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න. ඊට අමතරව අදර් රික්වයර්ඩ් ડોකියුමන්ට්ස් කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ නම චේන්ජ් වෙනවා නම් අන්න එතනදී ඔයා ස්පෙෂල් ડોකියුමන්ට් එකක් ඔයා මෙතනදී අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් අපේ කන්ට්‍රි එකට වෙනවා අදයි. ඊට අමතරව ඔයා නෝවේරියන් ලැන්ග්වේජ් කෝස් එකක් දාලා තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් මෙතනදී අපිට ඇත්තටම ගොඩාක් දේවල් අපිට මෙතනදී මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකකට වැදගත් වෙන්නේ නැහැ. මෙතනදී අපිට මේ ඩික්ලරේෂන් ඔෆ් කන්සෙන්ට් කියලා එකක් තියෙනවා. ඒ ડોකියුමන්ට් එක විතරයි අපිට ගොඩක් කලන මෙතනදී වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මම මේ ඇවිල්ලා තියෙන ඩික්ලරේෂන් ඔෆ් කන්සෙන්ට් කියන ડોකියුමන්ට් එකට. ඉතින් ඒක වර්ඩ් ડોකියුමන්ට් එකක් විදිහට තමයි මෙයාලා දීලා තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන උඩින් ලෝගෝ එක තියෙනවා යුනිවර්සිටි ඔෆ් සවුත් ඊස්ටර්න් නෝර්වේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මෙතනට වාගේ නේම් එක යටතට වාගේ නම දාන්න ඕනේ. ඇප්ලිකේෂන් නම්බර් එකට මම කලින් වීඩියෝ එකේ දීතුවා මේ ඩිග්‍රී එකට අදාළව ඇප්ලිකේෂන් නම්බර් එකක් තියෙනවා කියලා. ඒ නම්බර් එක ඔයාලා මෙතනට ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේක ඩේට් එක ඇන්ඩ් ප්ලේස් එක දාලා ඔයා සයින් කරලා මේකත් ඔයා PDF විදියට කන්වර්ට් කරගෙන තියලා ඔයාලා සම්පූර්ණ ඇප්ලිකේෂන් එක දාන දවසට මේ ડોකියුමන්ට් එකත් අනිවාර්යයෙන්ම ඔයාලා අප්ලෝඩ් කරන්න ඕනේ ඔයාලගේ ඇප්ලිකේෂන් පෝර්ටල් එකට නැත්නම් ඔන්ලයින් සිස්ටම් එකට. ඒ කියන්නේ මෙන්න මේ අදර් රික්වයර්ඩ් ડોකියුමන්ට්ස් වලින් ඔයා ඩික්ලරේෂන් ඔෆ් කන්සෙන්ට් කියන එකට අනිවාර්යයෙන්ම ඔයාලා මෙතනදී ඔයාලා ඔයාලගේ කැමැත්ත දාලා අනිවාර්යයෙන්ම ඔයාලා මෙතනදී ඒ අවශ්‍ය ඩීටේල්ස් ටික දාලා ඔයාලා මේක අප්ලෝඩ් කරන්න ඕනේ සිස්ටම් එකට. මෙතනදී අනිවාර්යෙන් කියලා තියෙනවා ප්ලීස් ඩූ නොට් අප්ලෝඩ් ලෙටර්ස් ඔෆ් රෙකමෙන්ඩේෂන්, ප්‍රූෆ් ඔෆ් වර්ක් එක්ස්පීරියන්ස් ඔර් අදර් එනි ડોකියුමන්ට් unless we ask you to do so. ඒ කියන්නේ මෙතනදී කියනවා ආ රෙකමෙන්ඩේෂන් මෙතන ඉල්ලලා නැහැනේ රෙකමෙන්ඩේෂන් ලෙටර් එකක්. ඔයාලා එතකොට අප්ලෝඩ් කරන්න එපා. වර්ක් එක්ස්පීරියන්ස් ඉල්ලලා තියෙනවද? ඉල්ලලා නැහැ. අප්ලෝඩ් කරන්න එපා. ඒ කියන්නේ ඉල්ලලා නැති ડોකියුමන්ට් කිසිවක් අප්ලෝඩ් කරන්න එපා. මෙතනදී අපෙන් ඉල්ලලා තියෙන්නේ এডুকেෂන් යටතේ අපේ ඩිග්‍රී සර්ටිෆිකට් එක ඇන්ඩ් ඩිග්‍රී ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, ඉංග්‍රීසි රික්වයර්මන්ට් යටතේ අපේ IELTS ස්කෝර් එක තියෙන සර්ටිෆිකට් එක, ඒ වගේම අපි මොටිවේෂන් ලෙටර් එකක් ඉල්ලලා තිබ්බ ඒක PDF එකක් විදිහට හදලා ඒක තියාගන්න ළඟ, ඊට අමතරව පාස්පෝර්ට් එකේ කොපි එක, ඊට අමතරව මම දෙන්නපු ඩික්ලරේෂන් ෆෝම් එක, නැත්නම් අපි මෙතනදී කතා කරා ඩික්ලරේෂන් ඔෆ් කන්සෙන්ට් කියන ෆෝම් එක ඔයාලා ෆිල් කරලා ඔයාලගේ ස්කෑන් කොපි එකක් විදිහට ළඟ තබා ගන්න. ඉතින් මේ ડોකියුමන්ට්ස් ටික තමයි අවශ්‍ය වෙන්නේ ඔයාලගේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න. ඉතින් මම මෙතනදී කතා කරේ අපේ MSc in management information system කියන ප්‍රෝග්‍රෑම් එක ගැන. මීට අමතරව මේ යුනිවර්සිටි එක අනිවාර්යයෙන්ම අපිට ගොඩක් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ යටතේ ඩිසිප්ලින් යටතේ ගිහිල්ලා අපි උදාහරණයක් විදිහට මෙතන බිස්නස් මැනේජ්මන්ට් ඇන්ඩ් ඉනෝවේෂන් එක නැතුව අපි වෙන ඒරියා එකක් ගත්තොත් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙතන උදාහරණයක් විදිහට අපි මෙතන ගත්තොත් IT computer science and information systems වගේ ඒරියා එකක්.
එතකොට ඔයාලට පේනවා මෙතන කම්පියුටර් සයන්ස් වගේ ඩිග්‍රීක් උනත් අපිට ෆලෝ කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපිට ඒ අදාළ වෙන රික්වයර්මන්ට් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන මාස් ඔෆ් කම්පියුටර් සයන්ස්. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ සේම් ඩීටේල්ස් කියන්නේ ඇඩ්මිෂන් රික්වයර්මන්ට් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගොඩක් තියෙනවා අපිට මෙතනදී දකින්න පුළුවන්. ඉතින් අනිවාර්යම ඇප්ලිකේෂන් ප්‍රොසීඩියර් එක ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක මම 100% ඔයාලට ඔන්ලයින් කරන්න විදිහ කියලා දෙනවා. ඉතින් මගේ channel එකත් එක්ක කරන්න ඉන්න කියලා හැමදාමත් අපි ඉල්ලා සිටිනවා. ඉතින් අනිත් වීඩියෝ එකකින් හම්බෙම අපි කොහොමද හරියටම මේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්නේ. ඔක්තෝබර් පළවෙනිදා ඇප්ලිකේෂන් එක ඕපන් වෙනවා. ඉතින් මම කොහොමද ඩොකියුමන්ට් එක ලෑස්ති කරගෙන තියාගන්න අපි ඇප්ලයි කරමු මේ යුනිවර්සිටි එකට. අනිවාර්යයෙන්ම හොඳ යුනිවර්සිටි එකක් නෝර්වේ වල තියෙන හොඳම යුනිවර්සිටි එකක්. ඉතින් ඔක්කොටම ඇඩ්මිෂන් ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සම්බන්ධව වීසා වීඩියෝ එක ඉතාමත් අත්‍යවශ්‍යම වීඩියෝ එකක්. මොකද අනිත් කන්ට්‍රීස් වලට වඩා වීසා ප්‍රොසෙස් එක පොඩ්ඩක් වෙනස් විදියට තියෙන කන්ට්‍රී එකක් තමයි නෝර්වේ කියන්නේ. ඉතින් අපි මේ වීසා ප්‍රොසෙස් එක ගැනත් අපි අනිවාර්යෙන් කතා කරනවා. මගේ channel එක like කරලා comment කරලා subscribe කරලා හැමවම මගේ channel එකත් එක්ක කරලා දී සිටින කියලා ඔයාලා ඔක්කොගෙන් මිලා සිටිනවා. ඉතින් අද video එක නැරඹුවාට ඔක්කොටම ස්තුතියි. Thank you.